ඇසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ගම්මුදාවක් කරා එක හොඳයි. ඇසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආහාර මුදලයක් දුන්නා එක හොඳයි. එයා දැන් ස්මාර්ට් ක්ලාස්රූම් එකකට පරිගණක දායක වෙනකොට මහින්ද රාජපක්ෂ ගොඩනැගිල්ල හදලා මහින්ද රාජපක්ෂ විද්‍යාලය විද්‍යාගාර ටික හදලා සෑම පාසලකටම තාක්ෂණික පාසල් ගොඩනැගිල්ල දුන්න ඉතිහාසය අන්න සජිත් ප්‍රේමදාස අමතක වුණා. විදායක බලය දෙනකොට මේක වඩා රජයේ ජනතාව බුද්ධිමත්. ඒ නිසා මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාත් මේ රටේ කවදාවත් ජනාධිපති කුඩිය පාඩියට පුළුවන් කමක් නැහැ කියලා. එක එක කුමන්ත්‍රණ කරනවා ෆේස්බුක් වල මඩ ගහනවා සජබේ දෙදරලා කියලා කියනවා සජබේ මන්ත්‍රීවරු යනවයි කියනවා ඒ කියලා අපේ මානසිකත්වයේ අපේ පාක්ෂිකයන්ගේ මානසිකත්වයේ කඩන්න සමාජ මාධ්‍ය වල හැමදාම පෝස්ට් දාගෙන ඉන්නවා. ජාතික ජනබලවේගයේ අභියෝගයකුත් නෙමෙයි අපිට ජනාධිපතිතුමා අභියෝගයකුත් නෙමෙයි. මොකද අපි මේ රටේ පෞගිය කාලේ පුරාම විශාල වැඩ කොටසක් කරපු ඒ වගේම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් විපක්ෂයේ ඉඳගෙන වැඩ කරපු විපක්ෂ නායකවරයෙක් තමයි ජනාධිපති තනතුරට ඉල්ලන්නේ. ඒ හින්දා එතුමාගේ වැඩ ගැන අමුතුවෙන් බලන්න කාටත් අවශ්‍ය නැහැ. අපිට විශ්වාසය තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ සියලු ජනකොටස්වල ආධාරයෙන් මේ රටේ ජනාධිපති තනතුරට පත් වෙනවා. අපි හදලා තියෙනවා ඇත්ත ජනතා ව්‍යාපාරයක්. ඔව් අපි කියනවා ඒ ජනතා ව්‍යාපාරයෙන් අපි ඉදිරියට මේ රටේ ජනතාව ණය උගුලෙන් ගලවන්න, ජාත්‍යන්තර මුල් අරමුදලෙන් ගලවන්න, ණය කප්පාදු කරන්න කියලා අලුත් ව්‍යවස්ථාවක් ඕන කියලා, ඉන්දියාව ඉස්සරහ දන ගහන්න බෑ කියලා, ඒ වගේම මේ රටේ ජනතාවට සහන ඕන කියලා කෙටි කාලීනව සහන ගේන්න වගේම දවැන්ත වැඩ පිළිලක් එක්ක ඉස්සරහට එනවා. අපි ඔබට යෝජනා කරන්නේ මේ රට වෙනස් කිරීම සඳහා අපි එකට හිටගමු. කාලෙන් කාලට එන තරු, කාලෙන් කාලට එන පුම්බපු බැලුම් බෝල හැමදාම බැහැල යනවා හොයාගන්නවත් නැති වෙන. අපි බලය ගන්න විශ්වාසයෙන් සලස්මක් ඇතුව එනිසා අපි බලය අරගෙන මේ වටපුරට නැවත ගොඩනගනවා අපේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා කියන සහතිකය අපි මොන දෙන නිසා ඒගොල්ලෝ කියන කතාව අපි ගණන් ගන්නෑ. දැන් මේ අපි ලෑස්ති වෙන්නේ මේ බංකොලොත් කරපු රට යලි ගොඩගන්න, ණයබරින් මිනිකිට රට ආපහු ගොඩගන්න, අපකීර්තිට පත්වෙච්ච රට නැවත ගොඩගන්න අපි ලෑස්ති වෙන්නේ. ඒකට බාධා කරන්න එනවා මේ හුරු රැලක. අපේ රටේ ජනතාව පක්ෂ ભેද පැත්තක දාලා, පාට ભેද පැත්තක දාලා මේ රට වෙනස් කරන්න ඕන. වෙනස් කරන එක අපේ වගකීම. අපි අනාගත පරපුර වෙනුවෙන් අපේ රට ඉතිහාසය අලුතෙන් ලියන්න ඕනවා කියන විශ්වාසයෙන් මාලි මාවත් එක්ක අත්කර බඳගෙන මේ පෙළ ගැහිමින් ඉන්නවා කියන එක අපි දැකලා තියෙනවා.